ස්පින්තු සන්තුනම් ත්‍රිත්වේ එකම දේවෝත්මයාණන් වහන්සේට සුශ්‍රේවා දැනුත් නිතිපතා අනන්ත කාලේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා. ප්‍රේමණීය සොයුර සොයුරිය, ඔබේ ජීවිතේ මගේ ජීවිතේ සමිඳුන්ටත් ඉඩක් දෙන්නට අදත් අපි ඔබ එක්ක එකමුතු වෙනවා. ඉඩ දෙන්න සමිඳුන්ට. අපේ ජීවිතය බොහෝ වෙලාවට බොහෝ දේවල් වලින් පෙරිලා, ආශාවන්, අවශ්‍යතාවයන්, ප්‍රශ්න, කරදර, මේ සියල්ලම ඉදිරියේදී සමහර වෙලාවට සමිඳුන්ට අපේ හදවතේ දෙන්න ඉඩක් ඉතිරි වෙලා නැහැ. ඒත් මේ හෝරාව අපි එකමුතු වෙලා සමිඳුන් වෙනුවෙන් කැප කරමු. සිතිවිලි පසක තියලා, අවශ්‍යතාවල් පැත්තකින් තියලා, ඔබේ නිවසේ, ඔබ ඉන්න තැන, ඔබ එක්ක යාවෙන, එකමුතු වෙන ඔබේම සර්වබලධාරී දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේද, පුත්‍රයාණන් වහන්සේද, ශුද්ධාත්මයන්ද වන ඒ ස්වාමීන් වහන්සේ තුළ එකමුතු වෙමු. අපි කියමු, සීමාවක් නැති, නිමාවක් නැති උන්වහන්සේගේ ප්‍රේමය තුළ මං උපදින්නටත් කලින් ඉඳලා උන්වහන්සේ මාව තෝරගෙන, මාව දරාගෙන උන්වහන්සේ කුරුස ගමන ගියේ. එනිසා අපි ගායනා කරමු, අපි ආඥා කරමු, අපි ප්‍රකාශ කරමු, අපි විශ්වාස කරමු. සීමාවක් නැති උන්වහන්සේගේ, නිමාවක් නැති ඒ ප්‍රේමය ඔබව මාව ජීවත් කරනවා. නිමාවක් නැති ප්‍රේමේ තුරමා දැනුනේ ඔබයි. ආයිසරක් කියන්න. සීමාවක් නැති, නිමාවක් නැති ප්‍රේමේ තුරමා දැනුනේ ඔබයි. ලේවල නිලයෙන් මා අම්බා පියාණනි ඔබයි, අම්බා පියාණනි ඔබයි, අම්බා පියාණනි ඔබයි, අම්බා පියාණනි ඔබයි, අම්බා පියාණනි. කරපු පව්වලට කල්වාරිය මත සමිඳාණන් ජීවිත පූජාවක් කළා. අපේ අද මේ සුද්ධෝස්ථානය තුළ සිට මේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට ජීවමාන ස්වාමින් වහන්සේලා එකමුතු වෙන මේ මොහොතේදී අපි නැවතත් ප්‍රකාශ කරමු, උන්වහන්සේගේ ලේවල මිලයෙන් මා මිලදී ගත් අබ්බා පියාණනී ඔබයි. විශ්වාස කරන්න, විශ්වාස කරන්න. ඔබේ දුර්වලත්වය උන්වහන්සේ කුරුසයට ගත්තා, මගේ දුර්වලත්වය උන්වහන්සේ කුරුසයට ගත්තා. ඒ නිසා අද ජේසු උන්වහන්සේගේ ලේබල මහ බලය තුළ ඔබව මාව පියාණන් වහන්සේ මිලේට අරගෙන අපි ගායනා කරමු, ලේබල මිලයෙන් මා මිලදී ගත් අම්බා පියාණනි ඔබයි, අම්බා පියාණනි.
ජීවත් කළේ උන්වහන්සේ. එනිසා අපි කියමු දිනෙන් දිනේ උන්වහන්සේගේ ආදරයෙන් උන්වහන්සේ මාව ජීවත් කළා. සදා නොවෙනස් වන උන්වහන්සේගේ ප්‍රේමය දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි. ඔබේ ජීවිතේ හැම තප්පරයක්ම ඔබේ ජීවිතයේ මගේ ජීවිතයේ හැම තප්පරයක්ම උන්වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වෙලා ජීවත් වෙන්නේ ඔබයි. අපි පිළි අරගනිමු ය සදා විශ්වාසයෙන් නොවෙනස් වන්නාවු ජීවිත ඔබයි. සදා කාලීනව නොවෙනස් වන්නාවු ජේසුස් සමිඳා ඔබයි. කියමු ජේසුස් සමිඳා ඔබයි. ජේසුස් සමිනි ඔබයි. ජේසුස් සමිනි ඔබයි. අපේ ගෙදරට එන්න යනවා. ඔබ ඉන්න තැන ඉඳලා සූදානම් වෙන්න. ඒ ජේසුගේ ආදරේ ගලාගෙන එන්න යනවා ඔබේ නිවසට, ඔබ වෙතට, ඔබ තුළට. ජේසු ජීවමානයි. ඒ ජේසු අප සමගයි. ඒ ජේසු අප
අතරයි. මදර්බ ප්‍රේමවන්තේනි, මේ අභිරහස්‍යමය සත්‍යතාවයට දැන් අපි අවදිවෙමු. ඒ උන්වහන්සේගේ ජීවමාන වැඩ සිටීම අපි ගීතයෙන් මෙසේ ගායනා කරමු. සමිඳුනි ඔබ දැන් මෙහි වැඩ සිටියද අමි අපගේ ඇදහිල්ලේ මූලික සිද්ධාන්තයක් වන්නේ ජේසු මේ දිව සප්‍රසාදිය සක්‍රමේන්තුව තුළ ජීවමානව වැඩ සිටිනවා. එකට අපි කියනවා භාවාර්ථ පරිවර්තනය කියලා. දේව සේවකයා තුළ උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. අපි මෙනෙහි කරන මේ වචනය තුළ අපට කතා කරන්නේ ඒ ජේසුමයි. ඒ වගේම ඔබ තුල මෙතනට මේ ජේසු සමග මේ හෝරාව ගත කරන්නා වූ ඔබ සමග ජේසු ජීවමානව ඉන්නවා. අන්න ඒ නිසා තමයි අපට ප්‍රකාශ කරන්නේ මතේතුමාගේ සුවිශේෂ 18 පරිච්ඡේදයේ 20 වගන්තියේ යම් තැනක දෙදෙනෙක් තිදෙනෙක් මාගේ නාමෙන් රැස් වෙනවද ඔවුන් අතර මම වැඩ සිටිමි. ප්‍රේමවන්තේනි, අපි එකමුතු වෙමු. මේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි එකමුතු වෙමු. ශුද්ධාත්මයන්න් තුල අපි ඒකාත්මික වෙමු. ඒ ශුද්ධාත්මයන්න් වහන්සේට කාලයක් නැහැ, අවකාශයක් නැහැ. එම නිසා ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ සක්‍රමේන්තු ආකාරයෙන් ශුද්ධාත්මයන්න් තුල වැඩම කර හමාරයි ඔබ අයිති කරගන්න. ඔබගේ නිවසට ස්වාමින් වහන්සේ ජීමානව මේ මොහොතේ පැමිණ තිබෙනවා. එහෙමනම් ආත්මයන්න් වහන්සේගෙන් හා එක්සත් කමේ හා සමගි කමේ බැම්මෙන් අපි බැඳිලා ඔව් මේ මොහොතේ අපාතර දුප්පත් පොසත් උගත් නුගත් ಜಾති ભેද ආගම් ભેද පක්ෂ ભેද නැහැ. ශුද්ධාත්මික ක්‍රිස්තු දේහයට අයත් ඔබත් මමත් මේ අපගේ හිසවන ක්‍රිස්තුන් වහන්සේට අපි සියලු දෙනාම අවයවයන් හැටියට එකට බැඳිලා ඉන්නා ශුද්ධෝ මොහතක්. එපිසිවරුන්ට ලියු හසුනේ 4 පරිච්ඡේදයේ 4 වගන්තියේ සිට උන්වහන්සේ මේ සත්‍ය ප්‍රකාශ කරනවා. ඇත්තේ එකම ශරීරයක්, එකම ආත්මයන්න් වහන්සේ කෙනෙක්, එකම සමිදානන් වහන්සේ, එකම ඇදහිල්ලක්, එකම බෞද්ධිස්ම ස්නාපනයක්. සියල්ලන්ට ඉහලින් වැඩ සිටිනා වූ සියල්ලන් තුල වැඩ සිටින පියාණන් වහන්සේ. එහෙමනම් ජේසුනි, අපි ඔබ වහන්සේගෙන් එක විශ්වාසයෙන් ඉල්ලා සිටිනවා හැරෙන්න මේ මොහොතේ සදාකාලික පූජකයාණන් හැටියට ඔබගේත් මගේත් පියාණන් වහන්සේ වෙතට මැදිහත් වන්න අප සියලු දෙනා වෙනුවෙන්, මුළු විශ්වය වෙනුවෙන්, මුළු ලෝකය වෙනුවෙන්, අද කඳුළු සල්ලන දුක් විඳින අපගේ දේශය වෙනුවෙන් මැදිහත් වන්න ජේසුනි. ඔව් ප්‍රේමවන්තනි, අපි අයිති කරගනිමු. මතෙව් 18:19 වගන්තිය අපිට ලස්සන පොරොන්දුවක් දෙනවා. නැවතත් මම ඔබට කියමි, පොළොවේහි ඔබ දෙදෙනෙක්
තමන් අයදින කවර දෙයක් ගැන වුවද එකඟවන්න ඕනම් ස්වර්ගයේ වසන මාගේ පියාණන් වහන්සේ ඒ දේ ඔවුන්ට දෙනසේක. එහෙමනම් මේ පොරොන්දු අයිති කර ගනිමු. ස්වාමිනී, අපි වහන්සේට ස්තුති කියන ඔබහන්සේගේම වචනයෙන් අපිට මේ පොරොන්දුව දුන්නා. ඔබහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඒ පොරොන්දුව අයිති කර ගනිමින් අප මොහොතකට පෙර ඒ ගියූ ගැයූ ගායනාවේදී අපි කිව්වා, පියමුස්සු බැතිපෙමින් සෂ්ඨාංගෙන් අපි ස්වාමිනී ඔබහන්සේ පාමුල මේ මොහොතේ වැඳ වැටෙනවා. ජේසු දෙවියනි, පූපයක් මෙනි ඇස්සට පෙනෙනුයේ, වඳිනෙමු දෙවියනි. ඔව් සුදෝ ස්වාමිනී, ජේසු ස්වාමිනී, ඔබන්සගේ සුදෝ පාමුල අපි නමස්කාර පූරක වැඳ වැටෙනවා. ස්වාමිනී, ඔබන්සේට නමස්කාර වේවා, ඔබන්සේට මහිමේ වේවා, ඔබන්සේට ස්තුති වේවා, ඔබන්සේට ගෞරව වේවා, ආශිර්වාදීත වේවා. හාලෙලූයා. හොසන්න ස්වාමිනී, ආශිර්වාදීත වේවා, මහිමේ වේවා, ගෞරව වේවා, ස්තුති වේවා. ස්වාමිනී, පස්සිය වසක් පුරා, අවුරුදු පන්සියක් තිස්සේ ලෝ පුරා හැම අස්සක් මුල්ලක් නෑර මීසමක් මීසමක් පාසා ගායනු ලැබූ ඒ ලස්සන ගීතිකාව, ලතින් ගීතිකාවක්. ඒක අර්ථය වෙන්නේ එන්න අපි එක්ව ස්වාමින් වහන්සේට වන්දනා කරමු. වෙනිතේ අදුරේමුස් ඔබ මේ දිව සප්‍රසාදේ අභියස සිටින්නා වූ මේ ශුද්ධ වූ මොහොතේ ඔබ රෝගී තත්වයක පසු වෙන්නට පුළුවන්. ඔබ විඩාවට පීඩාවට ලක්වෙච්චි මොහොතක් වෙන්නට පුළුවන්. ගෙවා ගන්නට කොහෙත්ම බැරි, හිතා ගන්නටවත් බැරි ණයබරක ඉන්නට පුළුවන්. ඔබේ පුතා සමහර විට මත්ද්‍රව්‍යයට බැහි වෙලා ඔහුව ගොඩ ගන්නටත් ඔබට බෑ. ඔහුට සුව උත්සාහයෙන් ගොඩ එන්නටත් බැරි අවස්ථාවක් වෙන්නට පුළුවන්. ඔබේ විරකියාව නිසා සමහර විට දරු පවුල නඩත්තු කරගන්නට බැරිව කනස්සල්ලෙන් ඉන්න මොහොතක් වෙන්නට පුළුවන්. අපගේ මේ කඩාවැටුණු ආර්ථිකය නිසා ජීවිත කාලයක් ගොඩනගපු ව්‍යාපාරයක් ඉදිරියට තල්ලු කරගන්නට බැරුව වේදනාවෙන් පසු වෙන්නට පුළුවන්. ඇතැම් විට අනිසි සබැඳියාවක පැටලීලා ඇබ්බැහිවීමකට ලක්වෙලා ගොඩ ඒමට බැරුව සමාජයට මූණ දෙන්නට බැරුව ඇතැම් විට ඔබේම පවුලට මූණ දෙන්නට බැරිව අපහසුතාවයක පසුවන මොහොතක් වෙන්නට පුළුවන්. එක් කුමක් වුණත් කමක් නෑ. ඔබ ඉන්නා තැන දන්නේ ඔබයි ප්‍රේමවන්තෙනි. ඔබ හරහා දිවයන හැඟීම් සහ සිතුවිලි දන්නේ ඔබයි ප්‍රේමන්තෙනි. ඉන්නා තැන කුමක්වත් කොන්දේසි විරහිතව ජේසු ඔබට ආදරෙයි. ඉඩ දෙන්න සමිඳුන්ට ඔබව අයිති කරගන්නට, ඔබව නතු කරගන්නට, ඉන්නා සැටියෙන් ඔබව බාරගන්නට. ගීතිකාකරුවා ඔහුගේ ගීතේ 34 වෙනි ගීතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය අපට ප්‍රකාශ කරනවා බොහොම පැහැදීමකින් යුක්තව. අපි ජේසු දෙස බලමු.
මේ පොරොන්දු අයිති කර ගනිමු. එගිතිකාකරුවා කියනවා, එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේය. ඔහුගේ මුහුණ කිසිලා අඳුරු ලැජ්ජාවෙන් අඳුරු නොවන්නේය. අයිති කරගන්න මේ සත්‍යතාවය ලොකු වමනාවකින්, විශ්වාසයකින්, ඇදහිල්ලකින් හා බලාපොරොත්තුවකින් හා ප්‍රේමයකින් යුතුව අපි ජේසු දෙස බලමු. සියල්ල කළ හැකි ජේසු දෙස බලමු. උන්වහන්සේ නැවතත් අපිට මතෙව් 19:16 ඒ වචනේ, උන්වහන්සේගේම වචනේ, ඒ ප්‍රකාශ කරපු ජේසුමයි මෙතන ඉන්නේ. මොනවද උන්වහන්සේ කියන්නේ? මිනිසුන්ට නම් ඒ කළ නොහැකිය, එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. ඔව් ප්‍රේමවන්තේනි, මේ ජීවමාන ජේසු අභියස සිටීමේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ප්‍රේමයයි, ප්‍රීතියයි, සාමයයි, සමාධානයයි, බලයයි. අන්න ඒ නිසා තමයි ජේසු ප්‍රකාශ කළේ ජොම්තුමාගේ සුවිශේෂ 14 පරිච්ඡේද 27 වගන්තියේ කියනවා, සාමය ඔබ සමග තබා යමි, මාගේ සාමය ඔබට දෙමි, මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාසේ නොවේ. අනේ නිසා තමයි ජේසු කියන්නේ ජොම්තුමාගේ සුවිශේෂ 15 පරිච්ඡේද 11 වගන්තියේ, මා මේ දේවල් ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුල වෙන පිණිසත්, ඔබගේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් කියලා. එහෙමනම් උන්වහන්සේ කියන්නේ අපිට මේ වෙලාවේ ඇත්තෙන්ම අපිට ප්‍රීති වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි අපගේ දේශේ. ඇතැම් විට අපි පුද්ගලික ජීවිතේ අරගල මැද්දේ ස්වාමිනී අපිට වහන්සේට ස්තුති කියන්නට බෑ, ප්‍රීති වෙන්නට බෑ. නමුත් සුද්ධ වූ පාවුලතුමා පිලිප්පිවරුන්ට ලියූ හසුනේ අපිට ප්‍රීති වෙන්නට කියනවා ස්වාමින් වහන්සේ තුල. අපගේ ප්‍රශ්නය හරහා ස්වාමින් වහන්සේ වෙතට ගිහිල්ලා උන්වහන්සේට තුති දෙන්නට. අනේ නිසාම තමයි 1 Thessalonians 5:16-18 උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කිතුනුවන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්න මෙන්න මේ දෙයයි, නිතරම ප්‍රීතිවන්න, නොකඩවා යාඥා කරන්න, සියල්ලෙහිදී තුති දෙන්න. අපිට කරන්න බැරි දෙයක්. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නිතරම ප්‍රීති වෙන්න, සියල්ලෙහිදී තුති දෙන්න. අනේ නිසා අපි මේ මොහොතේ ස්වාමින් වහන්සේ තුල ප්‍රීති වෙමුන්. හැකි අය නැගිට සිටින්න. අපි මේ දවස, මේ හෝරාව වරප්‍රසාදිය ගැලවීම දායක මොහොතක් කරගනිමින් උන්වහන්සේ කියන ආකාරයට අපි අපගේ ජීවිතයේ දුක වේදනාව මේ හැම දෙයක් සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ වෙනුවෙන් ස්වාමින් වහන්සේට අපි ස්තුති කරමු, ප්‍රශංසා කරමු. මේ දවසේ කියන ගීතිකාව දැන් අපි ගායනා කරමු. මිලාවසේ සමිඳුන් සෑදු ප්‍රීතිවෙමු අපි සෑද දෙනා මිලාවසේ සමිඳුන් සෑදු ප්‍රීතිවෙමු අපි සෑද දෙනා මිදාවසේ සමිඳුන් සෑදු ප්‍රීතිවෙමු අපි සෑද දෙනා ප්‍රීතිවෙමු අපි සෑද දෙනා
ඔබන්සේ අපට දුන්නා උස් හැම දෙයක් වෙනුවෙන් ඔබන්සේට ස්තුති. ලස්සන කීමනක් තියෙනවා. The greatest gift that God has given is our life. And what we make out of it is our greatest gift to God. ස්වාමීන් වහන්සේ අපට දුන්න උතුම්ම තෑග්ග මේ ජීවිතයයි. මේ ජීවිතේ ස්වාමීන් වහන්සේ අපට දීලා තියෙන talentu අපගේ හැකියාවන් අපි ප්‍රගුණ කරගන්න තරමට අපි උන්වහන්සේට ඒ තුලින් උතුම්ම වන්දනාවක් කරනවා. එහෙමනම් අපගේ ජීවිතයේ ස්වාමින් වහන්සේට පවරා දෙමු. අපගේ නිදහස, අපගේ අයිතිය, අපගේ භුක්තිය ස්වාමින් වහන්සේට පවරා දෙමින් අපි උන්වහන්සේට කියමු බාර ගන්න ස්වාමිනි. අපගේ ජීවිතයේ සියලුම දේවල් බාර ගන්න. මා සතු දේවල්, මට හැකි දේවල්, මට නොහැකි දේවල් මේ හැම දෙයක්ම බාර අරගෙන ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ දිව්‍ය සැලැස්මට අනුව සියල්ල මගේ ජීවිතේ ඉටු කර දෙන්න ජේසුනි. වෙනුවෙන් ස්වාමිනී බාර ගන්න අපි ඔබ වහන්සේට ඒ සියල්ල පවරා දෙනවා. ඔබ වහන්සේට ප්‍රශංසා. ජේසුට බාර දුන්න අපේ ජීවිත, ජේසුට බාර දුන්න අපේ වේදනාවල්, ජේසුට බාර දුන්න අපේ තනිකම, අපේ අසරණකම, උපන්දා ඉඳලා උන්වහන්සේ අපිව ආලේප කරලා මව් කුසේ අපා ජනිත වෙච්ච මොහොතේ බව අපි එක්ක ඉඳලා අපේ ජීවිතවල අපි මොනතරම් ප්‍රශ්න කරදර තුල ගමන් කරනවාද, අපි මොනතරම් බලාපොරොත්තු තියාගෙන ජීවත් වුණත් ඒ බලාපොරොත්තු සමහර වෙලාවට සුණු විසුණු වෙලා ගියාද කියලා අපිට හිතෙනවා. ඒත් අදයි දවස, අදයි මොහොත සමිඳුන් තුල රැඳෙන්නට අපි ස්වාමීන් වහන්සේට අපේ ජීවිත බාර කරනවා.
මරියා වන්නේදා කානන්වරදී මෙහෙකරුවන්ට කියනවා මෙතුමානන් කියන කුමන දෙයක්වත් කරන්න කියලා. ජේසු අපිට කිව්ව කොච්චර දේවල් අපි නොකර ඉඳලා තියෙනවාද? ජේසු අපෙන් ඉල්ලපු කොයි තරම් දේවල් අපි ගණන් නොගෙන ඉඳලා තියෙනවාද? මේ දිවස සබ්සාද වහන්සේ ඉදිරියේ අපි කියමු ජේසුට සමාවෙන්න. ඔබට නොගැලපෙන දේවල් අපේ ජීවිතේ මොනතරම් වෙලා තියෙනවද? මාන්නය මුල් කරගෙන, මමත්වය මුල් කරගෙන, ආත්මార్థකාමය මුල් කරගෙන මා සහ මගේ පවුල පමණක් යයි සිතමින් මා මොනතරම් ස්වාමීන් වහන්සේගෙන් දුරස් වෙලා තියෙනවද? සමිඳුන් තුල ඉන්නවා යයි සිතුවත් සමිඳුන් තුල නොමැතිව මා ජීවත් වෙනවාද? ප්‍රේමණීය සොයුරි, අපි අදහන්නේ ජීවමාන දෙවියන් වහන්සේව. අපි අදහන්නේ සරබලධාරී වූ දෙවියන් වහන්සේව. පියානන්ද පුත්‍රයානන්ද සුදාත්මයානන්ද වූ සුදු ත්‍රිත්වයේ දෙවියන් වහන්සේව. මේ ආශිර්වාදවත් ආලෝකවත් සුදු මොහොත ඔබේ ජීවිතය උන්වහන්සේ සරු කරන්නට යනවා. උන්වහන්සේ ඔබේ ජීවිතයට ඇතුල් වෙන්නට යනවා. අපේ අතුගාලා දාන්න ඕන බොහෝ දේ තියෙනවා. අපේ ජීවිතවල බොහෝ කුණු ගැහි කුණු ගොඩ ගැහුණු මුළු තියෙනවා. ජේසු අද ඔබට මට කියනවා, එන්න මාළඟ, සියල්ල අමතක කරලා එන්න මාළඟට. මා දහන්න, මාගේ වචන පිළිගනී. එනිසා ජේසු ළඟට ගියාම අපේ සිත සුවපත් වෙනවා, අපේ සිත නිවෙනවා. උන්වහන්සේ ළඟ රැඳෙන හැම හොරාවක්ම ආලෝකයේ ආශිර්වාදයේ හොරාවක්. මේ හොරාවත් එවැනිම හොරාවක්. අපි ගායනා කරමු. සිත සුවපත් වී නෙවේ නෙවේ. සිත සුවපත් වී නෙවේ නෙවේ. සමිතුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ, සමිතුනි ඔබ ළඟ මේ සුදුසුදු පූපේ දිහ බලන්න. ආයෙ සැරයක් හිතන්න. ජේසු, මේ දිවස ප්‍රසාදයේ ජේසු ඔබ ඉන්න තැනට සජීවීව යාවෙන මොහොත, ජේසු ඔබව මාව තුරුල් කරගන්න මොහොත. එනිසා අපි විශ්වාස කරමු, මේ ගින්දර අපේ හදවතේ තියෙන, මේ වේදනාව, මේ බර, මේ උහුලන්නට බැරි ප්‍රශ්න, මේ අසනීප, මේ තනිකම, මේ සියල්ල අද ස්වාමීන් වහන්සේ තුල සුවපත් වෙනවා. සිත සුවපත් වී නෙවේ නෙවේ. සිත සුවපත් නෙවේ නෙවේ. සමිතුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ, සමිතුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ.
සුදුසුදු පූපිය දිහැ බලන්න. ජීවමානව සමිඳානන් වාසය කරන වැඩ වසන මේ මොහොත වයිති කරගන්න යනවා. ඔබේ ජීවිතයට එකතු කරගන්නට යනවා. එනිසබි ආය ගායනා කරන සිත සුවපත් වී නෙවේ නෙවේ යයි. සිත සුවපත් වී නෙවේ නෙවේ යයි. සමිතුනි ඔබ ළඟ රැඳෙන පුරාණි. සමිතුනි ඔබ ළඟ අපේ හැකියාවන් අපේ බලපුරු අංකාරකම් අපිට මාන්නයක් වෙලා තිබුණ කාලයක් තිබුණා. අපි සියල්ල දන්නවා කියලා හිතන් හිටපු කාලයක් තිබුණා. අද අපි ජේසුට කියනවා ඉසිකෝ මානය දුරුවී දුරුවී පහන් සිතත්මා හද තුළ උපදී. ඉසිකුමානේ දුරුවි පහන්සිතක් මා අජතුල උපදී. ඉසිකුමානේ දුරුවි පහන්සිතක් මා අජතුල උපදී. සමිතුනි ඔබ ජීවිතවල ප්‍රශ්න ගොඩ ගැහිලා දරුවන්ගේ අධ්‍යාපනය දරුවන්ගේ රැකියාවල් පවුල්වල තියෙන අඩු දඹරකම් අනියම් සම්බන්ධතා නිසා බිඳ වැටුණු ඒ අහිංසක ජීවිත දෙමව්පියන්ගේ තියෙන අඩුපාඩුකං හින්දා නන්නත්තාර වෙච්ච දරුවන් බීමක්කම අතහරින්නට බැරි සැමියන් නිසා වියදම් පාලනය කරගන්නට බැරි බිරිඳන් නිසා කුඩුවලට මත්වලට බැහි වෙච්ච දරුවන් නිසා අපි අසරණ වෙලා විවාහ වෙන්න ඕන කරන වයසේ ඉන්න දරුවන්ගේ විවාහ දෙදරලා ගිහිල්ලා ආදර සම්බන්ධතා දෙදරලා ගිහිල්ලා ආර්ථිකය ගැන නම් හිතාගන්නවත් බැරි වෙලා මුළු හිසේ සිට දෙපතුල දක්වාම අසනීප වලින් පෙරලා රෝගය නිදන්ගත වෙලා අද අපි දිවසත් සාද වහන්සේ දේබලාගෙන කියමු. දුක් අඳුරේ අසරණව ඉසිටීම සහන් සුවයපා මා ගැලවදා. ඒ දවසාදායි ඒ මොහොතාදායි ඒ ආශිර්වාදවත් අවස්ථාව මේ සුද්ධ සුදු මොහොතමයි අපි ගායනා කරමු. ජේසුද දුක්ඳුරේ අසරණ වී සිටීමා
සුබව ගලවනවා. ඔබේ දුකින් වහන්සේ ඔබව මුදවනවා. උන්වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා. මා දහන්න මල ජීවත් වෙනවා කියලා. පාවුලුතුමා කියනවා පිළිපෙරුම් ගෙලිපියේ මා බලවත් කරන සමිධානන් තුළ සියල්ල මට කළ හැකිය කියලා. එනිසා අපි ආයෙත් ගායනා කරමු. දුක් අඳුරේ අසරණ වී සිටිමා. දුම් අදුරේ අසරණවි සිටිමා සහන් සුවේපා මා ගැලවුණා සමිදුන් ගුණ කල සිහිවන ගෝරාවේ සමිදුන් ගුණ කල සිත සුවපත් වේ දිවි දිවි යයි සමිතුනි ඔබ ළඟ රැඳෙන ඕරාවි සමිදුනි ඔබ ළඟ රැඳෙන දෙනෙත් සමිදුන් දෙස බලාගෙන විශ්වාසිත ඇති මේ ඉඩ දෙන්න සමිදුන් යාඥා මෙහෙය අද මේ මොහොතේ එකමුතු වෙලා ඉන්න හැම කෙනෙක්වම අපි එකමුතු කරගන්නවා. විවිධ රෝග අධික රුධිර පීඩනය දියවැඩි ආරෝගය ස්නායු රෝගී හෘද රෝගී බෝවන රෝගීන් සහ බෝ නොවන විවිධ රෝගීන් දෙදරා ගිහිල්ලා තියෙන පවුල් මේ හැම දෙයක්ම ජේසුට දෙනවා. එකම වබුම් රූප වහින්ට එකමුතු වෙලා ඉන්න හැම කෙනෙක්ම අපිට ආඥා ඉල්ලීම් ඉල්ලපු ඉතාලියේ ඉන්න පියා සමග එකමුතු වෙන්නට පෙර දරන දියණියක් සහ ඔහුගේ භාර්යාව එකම දියවැඩියා රෝගයේ තුල පාදේ අසනීපයක් වෙලා සුව වෙන්නේ නැහැ කියන බයකින් ඉන්න කෙනෙක් පවුල් ප්‍රශ්න කොට්ටක් ඇහිලා තියෙන කෙනෙක් තමුන්ට ලැබිලා තියෙන විශාල මුදලක් හිර වෙලා ගන්න බැරුව ඉන්න කෙනෙක් මේ හැම දෙයක්ම අපි ගේමු. බලය යුද්ධය විතරක් විසඳුම කියලා හිතන ලෝකෙක අද මැද පෙරදිග ගිනි ජාලාවක් වෙලා ජේසු ළඟට අපි ගෙනියමුය. අපේ රටේ බල ලෝභිතේ නිසා දේශපාලකයන් බොරුව රජ කරන කාලයක් වෙලා යුක්තිය කියන එක අප රට තුල නැති වෙලා ගෙහින් වගේ ලෝකයේ තුලත් ඒ විදිහමයි වගේ. ජේසු විතරයි සාමයේ කුමරා. ජේසු විතරයි අපේ ගැලවීම.
ජේසු විතරයි අපේ බලාපොරොත්තුව. ජේසු විතරමයි ඔබට මට පිහිටක් ලැබෙන්නේ. උන්වහන්සේ කෙරෙහිම අපි යැපෙමු, වැද වැටෙමු සමිඳුන් තුළම. ජේසුට කියන්න, නිශ්චලව කියන්න, ඔබේ ජීවිතේ බාර දෙන්න කියලා, බාර ගන්න කියලා. ඒ ජේසුට අපි නමස්කාර කරනවා. පියතුමා සමග මේ ඉල්ලීම් වලට සම්බන්ධ වෙමු. මේ ප්‍රශ්නය ඔබේ ප්‍රශ්නයක් නොවුනත් එකමුතු වෙන්න මුරගසන්න සමිඳුන් ඉදිරියේ. දිව්‍ය සප්‍රසාදයේ තුල ජීවමාන වැඩ සිටින ජේසුනි, මිනිසාට කළ නොහැකිය එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියයි ඔබේම මුවින් අපට ඉගැන්වූ ජේසුනි, මේ වර්බූම් නාලිකාව හරහා අපට ඉලීම් රාශ්‍යක් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන්, පවුල් වෙනුවෙන් යාඥා කරන්නට කියලා මේ ඉල්ලීම්, මේ අවශ්‍යතා සියල්ල ජේසුනි, සියල්ල කළ හැකි ජේසුනි, ඔබන්සගේ සුදු පාමුලට අපි රැගෙනෙනවා. දිව්‍ය පූජාවන් සඳහා බැතිබර දායකත්වය වෙබබුම් නාලිකාවට දක්වන අය වෙනුවෙන් විශේෂයෙන් අපි මේ මොහොතේ යාඥා කරනවා. දිව්‍ය සප්‍රසාද වන්දනාව සහ වෙබබුම් නාලිකාවේ විකාශ වන වැඩසටහන් සඳහා බැතිබර දායකත්වයක් ශ්‍රද්ධාවෙන් නොමසුරුව දෙන සියලු දෙනාට ජේසුනි, ඔබහන්සේගේ බහුල ආශිර්වාදය දානය කරන්න. විවිධ දේවස්ථානයන්හි මංගල්‍යයන්, ඒ වගේම අනිකුත් සජීවී විකාශනයන් සඳහා බැතිබර දායකත්වයේ දක්වන අය වෙනුවෙන්ද මාසිකව තමන් හට තිබෙන මුදලින් යමක් දෙවියන් වහන්සේගේ දේව සේවයේ වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිණිස බැතිබර දායකත්වයේ පුදන සියලු දෙනාවද ස්වාමිනිය වහන්සේගේ පාමුලට අපි මේ මොහොතේ රැගෙන එනවා. ජේසුනි, ඔබන්සේ ජේසුස් යන ඒ අධිබලති නාමේ අනුහසින් ඔබගේ ශ්‍රී වන කැලල් තුළ ඇති ඒ බලය හේතුකොටගෙන, ඔබන්සගේ කස පහර තුළ බලය හේතුකොටගෙන, ඔබන්සගේ දුක ප්‍රාප්තියේ මහා බලය හේතුකොටගෙන, ඔබහන්සගේ ශ්‍රී මරණයේ ප්‍රතාපවත් උත්තානයේ ඒ මහා බලය හේතුකොටගෙන ඔබ ඉදිරියේ මැද වැටි සිටින්නා වූ මේ ජනතාවගේ ඇදහිල්ල, ඔබ කෙරේ ඇත්තා වූ බලාපොරොත්තු හා ප්‍රේමයේ උදෙසා, ඔබන්සගේ පාමුල වැද වැටී සිටින මේ අපගේ කන ලව්වලට දයාබරව කරුණාවෙන් සමන් දී වදාළ මැනව, මෙකිදී අප ස්වාමින්වන ජේසුස් යන ඔබහන්සේගේ අදිබලති නාමයෙන්ම අපට ලැබේවා. ආමෙන්, ආමෙන්. Oh, to me, oh, to me.
වහන්සේ උන්ට ස්වර්ගෙන් පූප දෙවා වදාළ සේක. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනිය වහන්සේගේ දුක ප්‍රාප්තිය හා මරණයේ සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළ සේහෙක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ ඵල අප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කරන්නට ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමට අපට වරම් දුන මැනව ඔබ වහන්සේ සදහටම වැජඹෙන සේක රජකම් කරන සේක. අද ගිහයාගේ ඉරුදිනයි. ඇත්තෙම අපි සාඩම්බරෙන් ස්වාමින් වහන්සේට ස්තුතිපූරක හදවතකින් යුක්තව ප්‍රකාශ කරනවා. වර්බුම් රූපවාහිනිය ගිහි ජනතාවගේ ගිහි ප්‍රජාවගේම පූර්ණ මෙහෙවීමෙන් ඒ වගේම නිර්මාණ දායකත්වෙන් මෙන්ම මූල්‍යමය දායකත්වෙන් සිදුවෙන දෙයක්. ඒක ස්වාමින් වහන්සේට අති ප්‍රසන්නයි. එබැවින් වබුම් රූපවාහිනිය දිගටම පවත්වාගෙන යාම සඳහා ඔබගේ යාඥාමය ඒ වගේම මූල්‍යමය ඒ වගේම විවිධ හැකියාවන් වලින් දායක වෙමින් මෙම රූපවාහිනිය ඉදිරියට රැගෙන යාමට එතුලින් දෙවන් වහන්සේට මහිමය ගෙන දීමට ඒ වගේම දේව වචනය ලෝදස අත පතල කිරීමට අපේ දායකත්වය අපි පුදමු. ඔබ සිල් දෙනාට ජේසු පීටයි.
සාන්තකුරසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගල්වා දේවා. අපගේ දෙවිස්වාමිනි පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමෙන් ආමෙන්.